මම මේ කතාව මේ පෝස්ට් එකත් එක්කම පටන් ගන්නම්. මේ පෝස්ට් එක මේ පාවිච්චි කළ තියෙන පින්තූරය ජගත් මනුවරණ මල්ලිත් රැට්ටා ඇතුළු අපේ ආදරණීය අරගල භූමියේ කණ්ඩායම අත්අඩංගුවට ගත්තට පස්සේ අපි කරපු මාධ්‍ය සාකච්ඡාවකින් මං කරපු කතාවකින් ගත්ත පින්තූරයක්. එතකොට මේ පෝස්ට් එකේ හදපු කෙනා මේ පෝස්ට් එකේ සඳහන් කරලා තියෙන්නේ මේ මං කරපු කතාවට කිසිසේත්ම අදාළ නොවන කතාවක්. මං මේ කතාව ගැන කියන්නේ මේ ඕගොල්ලන් හද මේ පණිවිඩය දෙන්න හිතුවේ. මේක දාලා තියෙන්නේ රාජපක්ෂලට කඩේ යන්න පටන් ගත්ත දවසේම ජැක්සන් ඇන්තනි කියන කලාකාරයා මැරුණා. ඉතින් ඔහුට ආයෙ මැරෙන්න දෙයක් නැහැ. ඔහු ජීවත් වෙනවද නැත්තම් මිය ගිහින්ද කියන එක මට අදාළ නැහැ. දමිතා බේරත්න. මං ඉතාම ආදරයෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ අතිශය අසීරු වෙලාවක මිනිස්සෙක්ට කරදරයක් වෙච්ච වෙලාවක ඒක මේ විදිහට පාවිච්චි කරන්න එපා. ජැක්සන් අය කියන්නේ මගේ ජීවිතේ මට ඇත්තටම ශේෂ්ත්‍ර ඉන්න ඉතාම හොඳ සහෝදරයෙක්. ඉතින් මේ වගේ පෝස්ට් හදලා මම දන්නවා මම අරගලයට සම්බන්ධ වෙච්ච නිසා මට මඩ ගහනවා වටේම. ඉතින් මේ පෝස්ට් එකනොත් බලාපොරොත්තු වෙන්නේ මට මඩ ගහන එක. ඉතින් මම කියනවා මේ වගේ මඩවලට මම තවදුරටත් බය වෙන්නේ නැහැ. හැබැයි මම මේකට කතා කරන්නම ඕනේ කියලා හිතිච්ච එක හේතුවක් තමයි ජැක්සන් නැය කියන්නේ අපේ කලාවට කලාවින්න උත්තරීතර ඉතම දෙවන්ත ප්‍රතිරූපයක්. අද ජැක්සන් නැයට කරදරයක් වෙලා හදිසි අනතුරකට ලක් වෙලා ජැක්සන් නැය ඉන්නේ රෝහල්ගත වෙලා. මේ වෙනකොට සත්කමකට ලක් කරලා තියෙනවා. ඉතින් අපි මිනිස්සුන් විදිහට අපි මම හැමදාම ජැක්සන් නැයව දැක්කේ මට කලාවේ හම්බෙච්ච ඉතා උත්තරීතර ගුණදහම් වලින් පිරිච්ච සහෝදරයෙක් විදිහට. කවදාවත් මම ජැක්සන් නැයත් එක්ක දේශපාලනය ගැන කතා කළත් නැහැ. මට ජැක්සන් නැයගේ දේශපාලනය අදාළ වෙන්නේත් නැහැ. මට ඒව වැඩකුත් නැහැ. මම අදත් එළියට බහලා තියෙන මේ ක්‍රමවේදය තුල හිටපු හැමෝම එපා කියන තැන ඉඳලා මම දැනුත් කියනවා ජැක්සන් නැයගේ දේශපාලනය මට අදාළ නැහැ. හැබැයි මේ වෙලාව මේ වගේ කරදරයක් වෙච්ච වෙලාවකත් මට මඩ ගැහුවට කමක් නැහැ. හැබැයි මේක පාවිච්චි කරන්න එපා. මේ ජැක්සන් නැයට වෙච්ච අනතුර පාවිච්චි කරන්න එපා. මේ මොකද ඒ පෝස්ට් හදන අය විතරක් නෙමෙයි ඒවා ඒ පවුලට මේ ඒ පවුලට යවන මිනිස්සු පවා උත්සාහ කරන්නේ ඒ අය උසිගන්නමින්. ඒ අය මේ වෙලාවේ ඉන්නේ ලොකු දුකකින්. ඒ අය ඉන්නේ ලොකු පීඩනයකින්. ඒක තේරුම් ගන්න අපි මිනිස්සු නම් අපි මේ වෙලාවේ පුළුවන් තරම් ඒ අයට සෙත් පතන්න ඕනේ. ඒ අයට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ අයට සැනසීම සතුට ඉතා ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපි මිනිස්සු නම් දැන් මට තේරෙන්නේ ඇයි මේ වගේ පහත් දේවල් කරලා මේ වගේ අවස්ථාවක් ප්‍රයෝජනයට ගන්න තරම් මේ අපේ මාධ්‍ය සමාජ මාධ්‍ය ජාලවල සමහර මිනිස්සු පහත් වෙන්නේ කියලා. ඒ අයගේ බලාපොරොත්තු තමයි මේ වගේ එකක් හදලා ඒ අයගේ පේජ් පෝසත් කරගනිමින් ඒ අයගේ දරුවන්ට කන්න දීම වෙන්නේ නැති. හැබැයි මේ වගේ දේවල් කරන්න එපා. ඒවා ඇත්තටම මේ විශ්වයෙන් උඹලන්ට රිටර්න් එකක් ලැබෙනවා මේ වගේ කරන අපරාධවලට. මගේ ජීවිතේ මට හම්බෙච්ච උත්තරීතර කලාවේ දැවැන්ත ප්‍රතිරූපයක් වෙන ජැක්සන් නැයගේ ඉතිහාසයේ ලස්සන්ට ලියවේ කවදා හරි. ඒ ඔහු මේ කලාවට කරපු උත්තරීතර සේවය හරහාම තමයි. මම කලාකාරිනියක් විදිහට එතුමාව ගොඩාක් අගය කරන කෙනෙක් සහ මේ වෙලාවේ මට තියෙන දැඩි කම්පනයක්. මොකද ජැක්සන් නැයියා දැනුත් නිර්මාණකින් අතරතුරයි මේ අනතුර වෙලා තියෙන්නේ. ජැක්සන් නැයි කියන්නේ අපිට හිතේ තම ශක්තිමත් ඉතාම ලස්සන හඬක් තියෙන ඉතාම හොඳ මෙසේජස් දෙන්න පුළුවන් වෙච්ච මම නම් කියන්නේ ඇවිදින පුස්තකාලයක් කියලා ඇත්තටම. ඒ තරම් අපිට ඉගෙන ගන්න දේවල් තිබිච්ච උතුම් මනුස්සෙක්. ඒ මනුස්සයාට ඉක්මනින් සුව වේවා කියලා ඒ මුළු පවුලම වෙනුවෙන් අඛිල සජිත අපේ මාධවි එතකොට අපේ කුමාරියක් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. මේ විශ්වයේ ආශිර්වාදය ලැබිලා
උතුම් වූ තෙරුවන් සරණේ ආශිර්වාදේ ලැබිලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ ලැබිලා මේ අපි කතා කරන කියන 33 කෝටියක් දෙවි දෙවතාන් වහන්සේලාගේ ආශිර්වාදේ ලැබිලා ජැක්සනයට ඉක්මනින් සුව වේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ වගේ පෝස්ට් එකක් හින්දා හරි ඒ අයට පොඩි හරි පීඩනයක් දැනුණා නම් ඒකට මම කියනවා ඒ වගේ හදපු අය ගැන මට වගකීම ගන්න බෑ කියන එකක් මේ වෙලාවේ ඒවා කරන පහත් මිනිසු ගැන මං හිතන්නේ මේ වෙලාවේ මේ පවුලට මේ සැනසීම දෙනවා වෙනුවට තවදුරටත් එක එක ජරා දේවල් කියමින් තවත් පෝස්ට් පල කරන මිනිසුන් වෙනුවෙන් මම මේ කියන්නේ මේක අවස්ථාවක් කරගන්න එපා ඒ වගේ පාවිච්චි කරන්න අපි ඒයට සැනසීම දෙමු අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින් අපේ ජැක්සන් නැහිට සුව වේවා ඒ වගේම ජැක්සන් නැත් එක්ක හිටපු ජැක්සන් නැයිගාද මේ සොහයුරා ඒ රියදුරු මහතා ඒ සියලු දෙනාට ඉතා ඉක්මනින් ඉක්මනින්ම ඉක්මනින්ම සුව වේවා කියලා මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න